1980 වෙනකොට අපේ රටේ ජනවාර්ගික අර්බුදය පටන් ගත්ත කාලේ ඒ කාලය තුලදී තමයි ඔබ ජාතික රූපවාහිනියේ රියදුරෙක් වශයෙන් රැකියාවටත් යොමු වෙන්නේ. යොමු වෙන්නේ. පිදුරු තලාගල දෙනියාය හන්තාණය ඒ වගේම නමුණුකොළ යටියන්තොට හැරුණුකොට අපේ රටේ ජාතික රූපවාහිනියේ සතුව තිබුණු එක සම්ප්‍රේෂණාගාරයක් තමයි කොකාවිල් කියන්නේ. 1982 වර්ෂයේදී ඔබ යනවා මේ කොකාවිල් සම්ප්‍රේෂණාගාරයට. එහි ප්‍රවාහන කටයුතු සඳහා කොකාවිල් සම්ප්‍රේෂණාගාරයේ සේවයේ නිරතව සිටි ඔබ ඒ වගේම එහි තාක්ෂණික නිලධාරියා කොටි ත්‍රස්තවාදීන් විසින් පැහැරගෙන යනු ලබනවා. කොටි ග්‍රහණයේ සිටින ඔබ පරන්තන් කැලේ මැද එක රැයක් ගත කරනවා. මේ කොකාවිල් සම්ප්‍රේෂණාගාරයේ සේවය කළ ජාතික රූපවාහිනියේ සේවකයන් 4 දෙනෙක් කොටි ත්‍රස්තවාදීන් විසින් ඝාතනය කරනු ලබනවා. කොටි ත්‍රස්තවාදීන් විසින් පැහැරගෙන යනු ලබන ඒ වගේම වාසනාවට මරණයෙන් ගැලවුණු ජාතික රූපවාහිනියේ සේවය කරනු ලැබූ රියදුරු මහතෙකු සමගයි අද අපි සාකච්ඡාව ආරම්භ කරන ලබන්නේ. අපි දැනගන්න කැමති ඔබතුමාගේ සම්පූර්ණ නම මොකක්ද කියලා. මගේ නම ප්‍රේමරත්න එච්. එච් ප්‍රේමරත්න. වයසත් ඔයත් එක්කම කියමු. වයස දැන් නම් 63යි. 63යි. ඔව්. අපි දැනගන්න කැමති ජාතික රූපවාහිනියට සම්බන්ධ වෙන්නේ කොහොමද? මේ අකරතැබ්බේට මුහුණ දෙන්නේ කොහොමද කියලා ඔබෙන් මුල සිටම මේ කතාව අහලා දැනගන්න කැමති. ඔව් මම 1983 ගේ තමයි ජාතික රූපවාහිනියට සම්බන්ධ වුණේ. කියන්නේ ඇප්ලිකේෂන් දාලා තිබුණා ජාතික රූපවාහිනියට රියදුරු මාතෘකාවක් ගන්නවා කියලා. මම රියදුරු වශයෙන් තමයි සංස්ථාවට බැඳුණි. ඒ 1982 සංස්ථාවට බැඳිලා මට ඉස්සෙල්ලෝම පත්වීම හම්බුනේ කොකාවිල් වල යන්න කියලා. ඔව්. ඊට පස්සේ අපේ රියදුරු මාතෘකාව ගොඩක් හිටියා 10-15 දෙනෙක්. කිසිම කෙනෙක් කැමති නැහැ ඒ පළාත වලට ඒ කාලේ මේ යන්න බයයි කියලා. ඔව්. ඉතින් මම යන්න කැමති වෙලා ගෙදින්නුත් ඉතින් කතා බහ කරලා අහලා මම ගියා එහෙ කොකාවිල් වල යන්න. ඔව්. ඉතින් රූපණිය ඇතුලේ තිබුණා ලොකු ජපානෙන් ගෙනාපු ලොකු බද්දයක් තිබුණා. ඊට පස්සේ මට හම්බුණා ඩයිඅසු ජීප් දෙකක් තිබුණා. ආය ඩොල්පින් 3-4ක් තිබුණා. ඉතින් පස්සේ එහෙ කොකාවිල් වල යන්න කියලා තිබුණා මේ ඩයිඅසු ජීප් එකක් තිබිලා ඒකේ රියදුරු මහත්තෙක් ඉඳලා පස්සේ එයා කැමතිලා එයාට අර වැඩ කරන්න මේ ඔය මේ මේවා ගියර් තියෙනවා හැන්ඩ්ගියර් තියෙනවා එයා දැන් මේ එයාට ඒවා තමයි ලොරි වැඩ කරලා තියෙන්නේ කියලා එයා බැසිල් කියලා රීදුරු මහතෙක්. පස්සේ එයා එහෙ ගිලා මාස ගණන් වැඩ කළා එනකොට එයාගේ මේ ඇවිල්ලා නිවාඩුවට තමයි මම ගියේ. ඉතින් මම තැතිබුණා පෝඩ් වෑන් එකක්. ඉතින් ඒ වෑන් එක අරන් ගිලා මම වැඩ කර කර ඉන්න ගමන් ඒකේ මාත් එක හිටියා මේ විජිත මහත්තයා කියලා මේ මහත්තය කියලා ටෙක්නිකල් මොකක්ද ඔහුගේ රාජකාරියේ ටෙක්නිකල් ඔෆිසර් කෙනෙක් මේ ගම්බොල. එයා තමයි මේ අපිව බලාගෙන එහෙම හිටියේ. පස්සේ 1900 ඒ අරයා වැඩ කරා අවුරුද්දක් විතර ඒ බැසිල් කියන එක නැහැ. වැඩ කළා 1984 තමයි මම මේ කොකාවිල් වල ඉටි සැමිට ගියේ. එතකොට එතන ආමිකෙන් 100ක් විතර හිටියා. පස්සේ ඉතින් අපට ගොඩක් රාජකාරි නැහැ. ඔය කෙල්නොච්චි ටවුමට යනවා මේ වතුර ගේන්න යනවා හිටයි මේ වෑන් එකේ. ඔහොම ඉන්න ගමන් එක දවසක් මේ සත්තාවේ මේ ඔය වීරබාහු කියලා තියෙන පත්තර කඩයක් තියෙනවා. ඒ පත්තර කඩේට හැමදාම යනවා. ඒ කියන්නේ ඒකට දවසක් දවස් පතාම ගිහලා අපිට ගේන්න පත්තරේ ගන්නේ මේ මේකේ මේ 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 පත්තර කඩේ. දවසක් මායි පිටි පත්තර කඩයක්ද මේ? ඒක ඒ කින්නෝචි අපට ගේන පත්තර කඩ කියන්නේ දෙමළ පත්තරනේ සිංහල පත්තර ඔක්කොම තියෙනවා. ඉතින් අපට සංස්ථාවෙන් පත්තර බලන්න එහෙන් දීලා තියෙනවා පත්තර ගෙනල්ලා බලන්න කියලා. ඒ බලන අතර යන අතර මගේදී තමයි එක සැරයක් මේ යන් කියලා මම ඒ විජිත මහත්තයයි තව මල්ලි කෙනෙක් ගියා. මට එයාගේ මතක නැහැ හරියට. ඒ යන අතර මගේදී අපි කිව්වා අපි පත්තරේ ගන්නම් මෙතන මේ වීරබාහු කියන පත්තරේ කලින් ඔයා බහැලා ඉන්න පත්තරේ නම් අපි වාහනේට තෙල් ගහගෙන ඉන්න කියලා. ඔව්. පස්සේ කිනෝච්චි ටවුමේ තමයි තෙඩ් එක තියෙන්නේ. පස්සේ ටවුමට ගිහිල්ලා ඒ මහත්තයයි මමයි තෙල් ගහන අතරදී තමයි ඔය තමිල් හතර දෙනෙක්ද මට මතකයි හැටියට පස් දෙනෙක් ඉරියා. ඒ පස් දෙනාම ඇවිල්ලා මේ
मगे मे एक तेलगा इन गा मेहम यात्रो यात्रो उदन मैं यात्रो दुन एट पास मत यागे अते दिब्बे पिस्टल का मेहम बेल दिब्ब कस्तवादी नीलेन फैमिली नत्म विद्युत महत्या मम बेहला डीजल कप तेल गांड दुन जिन तेल गगास्टल मगे यात्रा मन दुन इट पास पिस्टल मम यात्रा दुन දීලා ගෙලින්ම මගේ බෙල්ලෙන් අල්ලලා උල්ලෙක පෝ කියලා දොර ඇල්ලලා යාම තල්ලු කරලා ඇතුළට. ඔව්. වැන්නේ ඇතුළට. තල්ලු කරලා අර මහත්තයා ඉස්සරහා සීට් එකේ හිටිය වම් පැත්තේ ඉඳගෙන එයත් දොර ඇදලා ඇතුළට නම් දෙන්නම තල්ලු කරා වැන් එක ඇතුළට. තල්ලු කරලා මේ කට්ටිය ස්ටාර්ට් කළා කියා. ඔව්. සීට් එකෙන් නෙමෙයි අපි හිටියේ සීට් එකෙන් යට කාපට් එකේ. කාපට් එකේ බිම දාගෙන හිටියේ. ඉතින් මෙහෙම අල්ලාගෙන පාගගෙන හිටියේ. ඒ යන අතර මගදී යනකොට एक दिखाई बैंक अटिकता गई मगे यार महत्या जानो सहें वेगे जानो मैं जानी ना मत जान वेगे हेटर हेटर वागे आनो ये पर बाहे वेहूल पास यार महत्या गया प्रेम रान मुख दान नहीं देखे रान मांगी मनोहर रान देने भी देते टिकाते हैं गीला मत हाँ इतना मे काटेंगे मे सिंगल इन कता के मामे दिमल है ना भी काटी दिमल टेमिल काटी मामे हुआ वे कलो मैं कोहाट आप आने आपको बस लाटे वैन ने कहो ना गेने आने के पर आप ही मैं पोड़ी मिनी सूप आने जानता अपने मैं राजकारी पावर आती नहीं आप आवे अपने मैं कहने ना तुम जोबे गेंगे लीड दान एक पुलू आना मैं आपको अतर ला वे काटे वहाँ नहीं होना ना गेने आने के पर एक ने कथा के ला सिंह लिमा गेंगे हुआ वो आ कोह देखिए मांग की मामा माँ वाले लिखिए मावन लेको देगा मांगे मावन ले रबो कन बारे आटे कन में तमें मांगे किधर गिर एना दान एम एस स्टोर की खड़े तीन गिर मांगी वा ओ ये खड़े तम आप गमे काटिए उट्टपालू रबर रेव में हो गया ये खड़े तम गिर ए आईट पास की वा मामा आउड़ तुना के खड़े वे के दैन साधन है तू आप की नहीं देते आऊँ मैं केला आईट पास आए कदा करें नहीं माते अरे ये ठीक है यार फिर मांग आए मैं हुआ मैं पुलवा मैं आप अता आ रही काटी आप एलांगी मनोहा के रहा दादा नहीं काटी वैन ने कहो ना गिने लिख लिया पर कि बै बै काटी पोलिस उत्तू देना एक इंदा आप किए कह वैडे यंग गेला कटवाह इंद गेला एलांगी गीला गीला माटा माता का एक कि डोकू बेंट का गन आगे नहीं वैन के कह रहे पेरले आगे ना मन दर करता मैं आप मैं आना वैन थोड़ा गीला गीला मैं काटी दिमिले की परम तन कले कले हेमें की गया पास गीला गीला हमारी नाम लगे ना डबल देखा हमारे देखा वागे तम आप बैच हुई ये तो गोटे बालू गोटे मामा दान का तई पैसे गीला तीनों नहीं कले ठीक तंग एतुलेट में वहाँ ने गीला आप एट पास आया आज देखे एदला एरंग एरंग जानो देंगे एतुलेट आप क्यों मैं आप मुकदे कह रहा देखे ना नहीं गिला नैने वो काटी मुकुद वादे दिन ने वो काटी आप की है टीट में तो नींद तो ना गेला इतनी एरंगीला एरंगीला गीला गीला टिकट तंग आए पाएंगे गीला बालों को तीन हमें पोड़ी पहले के पोड़ी पोड़ी पहले के लाल नगर गीला टग्गल अद्दे अपे अतः रिया अतः लाल बालों को बनो दे ना गिनी कैली पास एक आती आए मुकुट अभी ते कथा के ना अभी किए ना गंग होते नहीं ना आप डे वैरी दारु मिनी तो इस राह नो कोहा चांदा दांगा लाने पा गियो ते में वैरी दिया एक इंदा अभी एन तुरु इंदे गीला एक आती पीटा तेला गया गीला इतनी आरा महत्या माए जाएंगे इतनी आरा वातुर काल जाती भाई पौड़ी पहले एक बीबी हिटिया पोडक में हिटिया देंगे देखा बालों को टेबिला देखा ही तूने उना हाथर उना पहा उना ओम ओम रह उना दें रह बालों को टेबिला दोला हाथ पाहू ला दें कांटा ने मुकुन ने बाड़ी की नहीं देने नहीं ने ये बात तो पाहू ना पांदर हाथर हमार से तभी तरह अपने ना टोचे का पेनो मांगी वाले महत्या थे महत्या उन दें ना इन्हें आप मरान दें एक इंदा इत भी मता कर ध्यान अस आवा दें अभी भय देगा आप भय आई पास के ना भीम बोतल दे कोई सिगरेट पैकेट कोई कल दिन आप बोन आप सिगरेट बोने नहीं किया पास यार भीम बोतल दुना बोन किला दिन बोड बह दी बेहू लेना पास वो काटी दिन रिटर्न के रे गिनी अंत आवे गए पास आप आए बंद है अद्धे माई महत्या बंद गिनावा पार
පාරට ගෙනලා පාරින් එතකොට 6 6ට විතර කොහම හරි එළිය වැටලා දැන් ওই බස් එකක් එයි හොකේ නැගලා ඔයක තියන්න මේ කියලා අපු එතනින් අතහැරියා ඊට පස්සේ ආව ඔය ඒ පැත්තේ තියෙන ජීවනි බස් තමයි ගොඩක් තියෙන්නේ ඒ බස් එකට ගොනු වෙලා අපි ආවක් ඉන්නෝච්චි මේ පොලිසියට ඔත් අපිට දැන් පැමිණිල්ලක් දාන්න එපා අපි අල්ලගෙන කවුද කියලා බලන්න ඒ පාර එතෙන් දෙනකොට බෑ මේ දෙමළ රාලහාමි කෙනෙක් ඉන්නවා අපි දන්නේ නැහැ දෙමළ ඒ පාර අර මහත්තයා කිව්වා මේ මරන්න අපි දෙමළ දන්නේ නැහැ නේ ඒකින්ද යන් ඉත්තේ සමට කියලා පස්සේ අපි දෙන්නා ගියා යන්න ඉත්තේ සමට ඉත්තේ සමට ගිහිල්ලා එනකොටම ආමි එකේ ඉන්නවා පාර මේ මේ පිරිලා ඒ පාර අපි දෙන්නා දැකලා මාව උස්සාගෙන අරන් ගියා කට්ටිය මේ මේරිච් එක ලෝක පුදුමයක් ඔයා කියලා කියලා ඇතුළට අරන් ගිහිල්ලා කොහොම හරි දවස් දෙකක් තුනක් විතර හිටියා අර මහත්තයා නම් ඊට පහුවදා උදේම නැගලා ගෙදර ආවා බස් එකේ මට අර වාහනේ තියෙන ඉඳ රියදුර වාසේ මට වාහනේ වගකීම තියෙනවනේ ඒ වාහනේ වගකීම හින්දා මම මේ හිටියා වාහනේ හම්බෙලා හරි ගේන තුරා එතෙන්ට වෙලා හිටියා ඉන්න අනතුරු මොකද්ද වෙන්නේ ඊට අනතුරු පස්සේ කොළඹට දන්වලා තිනවා මේ යනකොටම කොළඹට අර ගියේ මල්ලි මේ පත්‍රෙ ගේන්න ගිය මල්ලි ඇවිල්ලා කෙලින්ම එයා පණිවිඩය දීලා තිනවා එයා ඇවිල්ලා තිනවා බැරි තැන සෙට් එකට සෙට් එකට නෝට කිව්වලු අන්න මේ කට්ටියක් අල්ලාගෙන ගියා අපේම තරණයි විදිදයි මේ කියපාර මෙයා කෙලින්ම ඉත්තේ සමට ඇවිල්ලා කොළඹට කතා කළා කොළඹට කතා කළා කිව්වලු මෙහෙමයි මේම තරණයි මේ විදිත මහත්තයි දත්තවාදීන් අරන් ගිහිල්ලා මම සෙට් එකට ගියා පස්සේ මාත් එකම ගියේ ඒ කට්ටිය අරන් ගිහිල්ලා කොළඹට අර ඒක මෙව්වන තියෙන ෆෝන් වලින් කතා කළා එයාට කොළඹට කියලා පස්සේ ඉතින් මට කොළඹෙන් කතා කළා කිව්වා මොකද ඇහුවා මම මොකුත් නැහැ මම සනීපෙන් ඉන්නවා මේ වාහනේ හම්බුන්නේ නැහැ කියලා පස්සේ වාහන දවස් දෙකකට පස්සේ වාහනේ පොලිසියෙන් තියෙනවා කියලා කිව්වා පස්සේ ගේන්න දෙන්න කිව්වා මම කිව්වා මට නම් බය බයයි දැන් මම මෙව්ලනවා මේ වැඩේට ඔය කටේ ගෙන දුන්නොත් මම වාහනේ බාල ගන්නවා කියලා වාහනේ කොහමද හොයාගෙන තියෙන්නේ වාහනේ අපි වාහනේ නැහැ කියලා මේ නිවුස් එකට රූපහණින් කිව්වනේ කොටිය අල්ලගෙන ගිහලා කියලා ඔව් ආමියකට දන්වලා තිබුණ නේ ඊට පස්සේ ආමියකෙන් කොහොම හරි පොලිසියට දන්වා පාර පොලිසියෙන් ගිහිලා තියෙනවා කැලේ කොහොම හරි ඔව් පොලිසියට තමයි හම්බෙලා තියෙන්නේ වෑන් එකේ තියෙනවා පස්සේ පොලිසියෙන් වෑන් එක ගෙනලා උසාවියට දාලා පස්සේ මට උසාවියට යන්න උනා පස්සේ මම උසාවියට ගියා උදාවිට ගිහිල්ලා අර මහත් එකෙක් ගිහ එතන මේ මේ ටැමිල් මහත් එකෙක් වැඩගෙන වැඩ පොලිය කෙනෙක් ඊලා මගෙන් ඇහුවා මේ ශරීරය අපියක් තියලා වාහනේ එළියට අරන් වාහනේ තරන් ඉතින් ආවා මේ මේ කිලිනොචි මේ අපි ඉන්න තැනද ඇවිල්ලා ඊට පස්සේ රූපහණින් තීදුරු මහත් එකේ අපේ කාර් එකක් අරන් ගිහලා මම වාහනේ අරගෙන රූපණී දා තාමත් ඒ වාහන රූපවාහිනිය තිබෙනවා. ඈ දැන් නැහැ. ඒ පෝඩ් වෑන් එක ඒ කාලේ 80 ගණන් වල ගෙනවුවා නෑ. ඒ දෙකම දැන් වෑන් දෙකක් තිබ්බා. දෙකෙන් දෙකම දැන් ඒව වෙන්දේසි කියලා අපි කුණලා. කුණලා. අංකේ මතකද? 87.7. හ්ම්. ඩීසල් වෑන් එක. ඒ වරුට ඔබ විවාහකද? මම 82 ගියේ විවාහ වුණා නෑ හිටියේ නෑ. මම 85 තමයි විවාහ වුණේ. හ්ම්. මරණයෙන් ඔබ කොහොම හරි ගැලවෙනවා? මරණයෙන් ගැලවුණා කියන්නේ ඉතින් අර අර ඒ දෙමළ වුණත් ඒ කට්ටියගේ අර මට තේරෙන හැටියෙන් අර ගම කොහෙද අහලා මාවනල්ලේ ඉඳලා කියලා මම කිව්වනේ. එයා කිව්වා මම මාවනල්ලේ කෙනේ මේ වැඩ කරපු කෙනෙක් කියලා මම ඔයාලට මොකුත් කරන්න දෙන්නේ නැහැ කියලා තමයි ඒ වෙලාවේ අපිට කිව්වේ. ඔයාලට කරදරයක් වෙන්න දෙන්නේ නැහැ අපි ඔයා රිටර්න් කරනවා කියලා. 80 දශකයේ වෙනකොට අපේ රටේ මේ යුද්ධය ජනවාර්ගික අර්බුදය ආරම්භ කළ කාල පරිච්ඡේදය. ඉතින් ඒ කාලය තුලදීම තවත් මේ කොකාවිල් සම්ප්‍රේෂණාගාරය යටතේ රාජකාරී කළ රූපවාහිනී නිලධාරීන් 4 දෙනෙක් ඝාතනය කරනවා. එතකොට 80 අපි දැන් 83 නේ ජූලි කාලවල වටන්නේ. අපි 4 නේ මේ වැඩට ගියේ. ඊට ඉස්සර අපි නිදහසේ මේ 82 ගිහිලා එනකොටත් අපි ගිහිලා වැඩපොළ කරලා ආවා. අර 83 පස්සේ නෝ 84 නේ රැයන්ට කාලවල තිබුණේ. ඊට පස්සේ මම දැන් ගිහිල්ලා ඒ විස්තර කියලා මම දැන් ඊට පස්සේ ආවා සංස්ථාවට. ඇවිල්ලා මම කිව්වා දැන් අපට මෙහෙ වැඩ කරන්න දෙන්නේ නැහැ. රටාවේ සභාපතිතුමා හිටියේ එම්ජී පෙරේර මහත්තයා. අධ්‍යක්ෂක පරිපාලන හිටියේ ඔබේදුල්ල මහත්තයා කියලා. අපේ ප්‍රවාහනින්දදාරි හිටියා ආනන්ද මහත්තයා සුනිල් මහත්තයා කියලා. එතකොට තව හිටියා අබේවර්ධන බාලසූරි මහත්තයා. එයාත් හිටියා එයා ප්‍රවාහනින්දදාරි. ඉතින් ඒ කට්ටියට මම කිව්වා සර් මට නම් ආයෙ යන්න බෑ මෙහෙම ඒ කට්ටිය අපට මෙහෙම අල්ලාගෙන කතා කළා කිව්වා ආයෙ මෙහෙ එන්න එපා ආවෝ කට්ටිය අපි මෙහෙම එන්න දෙන්න එපා කියලා කිව්වා ඒ ඊට පස්සේ මම ඇවිල්ලා මේ සභාපතිතුමා මට අඳගහුවා අඳගහලා ඇහුවා මොකද්ද වෙච්ච සිද්ධිය කියලා ඔයාට මොකද උනේ කවුද ඔයාට මොකක් ගැහුවද කින්ද මන්ද මම කිව්වා සර් මට වචනක්වත් කවුරුවත් ගැහුවේ මොකුත් වචනක්වත් කිව්වේ නැහැ මෙන්න මෙහෙම වුණා ආයෙ එන්න එපා කිව්වා මේ සංස්ථාවේ කට්ටිය මෙහෙ වැඩට කියලා පණිවිඩය දුන්නා කියලා එහෙ යන්න එපා කියන්න කිව්වා කියලා ඒ කියලා මේ කට්ටිය කොහොම හරි ওই නිවුස් රූම් එකේ තමයි මම වැඩි හරියක් ඒ කාලේ වැඩ කරේ නිවුස් එකත් එක්ක ඔය හැම තැනම ලංකාවේ යන්න ගියේ නැති තැනක් නැහැ
ඉතින් ප්‍රේමරත්න කියාම මම තමයි ඒ කට්ටිය නිවුස් එකයි ඔය ක්‍රීඩා අංශය එතකොට ඔය හැම අංශයෙන්ම මේ මාව ඒ කට්ටිය අර ගියාම අපි එක එකට වැඩවලට මේ මේ ඒ කට්ටියට සහයෝගය දෙනවනේ ඉතින් අපි කැමරා අරන් උසාගෙන යනවා ටයිපෝඩ් උසාගෙන යනවා වාහනේ විතරක් පදවන්නේ හැම දෙයකටම අපි වැඩ කරලා දෙනවා සියදුරා කියලා මේ වාහනේ ඇතුළේට වෙලා ඉන්නේ නැහැ ඉතින් කොහොම ඉන්නකොට තමයි අර කට්ටියට ඔය හේරත් කියලා ඒ එයාත් ගිහිල්ලා ආවා එක සැරයක් ගිහිල්ලා බේරිලා ආවා ඒ දරුවාත්මේ ඔව් තියදුරා උ ඊට පස්සේ අලුතෙන් ආවා පොක්සගන් මෑන් කියලා වර්ගයක් ඔය ඒක රූපහානි පොක්සගන් කියලා තමයි හැඳින්වෙන්නේ පස්සේ කරුණාපාල අයියා කියලා තියදුරු මහත්මේ පර්ණමේ කෙනෙක් අපිත් එක්ක එයා යන්නල හැත් වෙලා එයාට හරියට බාධා වුණා එක සැරයක් බෑග් එකක් ගේන්න කියලා පිටකොටුවේ බෑග් නැහැ කියලා ආවා ඊට පස්සේ ආයෙ සැරයක් ආවා ඔහොම ඔහොම ඇවිල්ලා ඊට පස්සේ තමයි ගියේ ගිහිල්ලා එනකොට මේ මේ මමයි අපේ ඉංජිනේරු මහත්තයෙක් ඉන්නවා ගුණදාස මහත්තයා කියලා. ඒතකොට මම පිදුරු තලා ගලයි තමයි වැඩ කෙරේ. මේ මේ ඊට පස්සේ ඒ වැඩේ ඉවර වෙලා ඇවිල්ලා. ඇවිල්ලා අපි දෙනියායි ස්ටේෂන් එකට ගිහිල්ලා එනකොට මේ නමුණු කුල එනකොට මගදී වික්‍රමසිංහ මහත්තයා කියලා ඉංජිනේරු මහත්තයයි තව කට්ටියක් යනවා ඒ පැත්තට යනවා. එතකොට අපිට මගදී කතා කරා. මගදී කතා කළා මොකද්ද ඉංග්‍රීසියෙන් කතා කළා අපි සෑර එක කියනකොට මට හැඟුණා මේ කරුණාපාල කට්ටිය එහෙමින් ඝාතනය කළා කියලා ඊයේ රෑ මේ මරලා කියලා මම අර සෑරගෙන් ඇහුවා මොකද්ද සෑර කිව්වේ ඒ පාර කිව්වා බේමරන්න මෙන්න මෙහෙමයි අර කට්ටිය මෙහෙම මරලා කියලා ආරංචියක් තියෙනවා කියලා ඒ පාර තමයි මට හරියට විස්තර ආරංචියක බලනකොට ඔය ඉංජිනේරු මහත්තයා කවුද මේ මේ අත්නායක මහත්තයා රීදුරු කරුණාපාල ඔය පස් දෙනෙක් මේ මැලුවා කියලා තමයි ඒ වෙලාවේ පස් දෙනෙක් මේ මරලා නෙමෙයිලු ඒ කට්ටිය ගහක බැඳලා මේ ටයර් දාලා පුච්චලා කියලා තමයි ආරංචි ආවේ. ඉතින් අපි රත්තාවට ඇවිල්ලා ආරංචි කියලා බලනකොට ඉතින් ඔක්කොම විස්තර හරි. මරලා තිනවා කියලා දැනට රාවය තිබ්බේ වෙඩි තියලා නෙමෙයිලු. අර එතන මේ වික්නේසනම් කියලා එක්කෙනෙක් ඉඳලා තිනවා. එයා බස්සන්න ගිහිල්ලා නේ කාලේ. එයා කිව්වලු මේ ආමි එකේ හිටපු දැනට ඒ කතාවේ හැටියට කිව්වේ මෙහෙමයි. ආමි එකේ හිටපු කැප්ටන් මහත්තයා කිව්වලු මේ රෑ වෙලා යන්න එපා දැන් රෑ වෙලා තින්නේ. මේ දරුණු වෙලාව යන්න එපයි කියලා. ඒ කියද්දි මේ කට්ටිය කොහොම හරි කඩේට මොනවද ගන්ටත් එක කියලාලු ගියා කියන්නේ. බෑ කියද්දි. ඒ ගිහිල්ලා අරයා බස්සලා එනකොට තමයි මේ කට්ටිය මරලා තිනවා කියලා කියන්නේ. අර වික්ටර් සංගීන එක්කන ගෙදර බස්සලා එන ගමන් මේ කට්ටිය මරලා එයාලු පහුවදවුදී ඇවිල්ලා කියලා තින්නේ අංගල ගාලඟ මරලා ඉන්නවා. ඒ කියන්නේ වෙඩි තියලා නැතුව ගහේ වැදලා පස් දෙනාම ගිනි ටයර් දාලා ගිනි තියලා තමයි තිනවා කියන්නේ. මේ පස් දෙනාගම කකුල් ලෙව්වා මෙව එහෙම තිනවලු. ඒ සිරුරු හම්බ වුණා. ඒ සිරුරු තිබිලා තියෙනවලු. ඊළඟ තමයි කිව්වේ ඉතින්. වෑන් එකක් නැහැ ඊට පස්සේ කොක්ක ගන්න වෑන් එකක් නැහැ. ඒක පස්සේ ඔය කැලේ තිබිලා හම්බ වෙලා ඔය රාස්තාවේ ඒ කාලේ ගෙනල්ලා දාලා තිනවා. ඒකත් තාම මේ ගෙනාවේ නැහැ. ඔබ ජාතික රූප වාහිනියේ සේවය කරන කාල සීමාව තුළ ඉතින් ජාතික රූප වාහිනියේ sannivedana කාර්යයට මහඟු දායකත්වයක් ලබා දුන්නා. 82 ඒ ගිහිල්ලා ඒ කොකාවිල් වල යන්ට ඉසර ඔය එක එක නාට්‍ය වලට ගියා. පලිඟු මැණිකේට එළි නාට්‍ය ගියා. මාස 6ක් හික් අඩුවේ හිටියා. ඊට පස්සේ අඹ යාළුව ටෙලි නාට්‍ය කියලා මේ 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 නුවර එතන හිටියා මාස 2-3ක්. ඊට පස්සේ A9 කියලා කෙලින්ම ගියා කටුකත් තොට ඉඳන් ඒ මාව මහත්තයා කියලා එයාත් එක තමයි ඒ ප්‍රෝග්‍රෑම් එකේ අපි කැමරාමැන්ල මහත්තයලත් එක කොහොම හරි යාපනේට යනකම් ගියා නාගදීපේට යනකම් ඒ කාලේ. එතකොට උඩරට මැණිකේ කියලා පිටකොටුවේ ඉඳන් කෝච්චියේ ඒ ප්‍රෝග්‍රෑම් එක කෙරුවා බදුල්ලට යනකම්. ඉතින් ඒ ඒ ඒවා එක වැඩ කරා. ඉතින් ඔය තව එක එක තව ඉතින් අනික් හැම දෙයකම ප්‍රවෘත්ති අංශයේ ගියේ වැඩවලටයි ටෙලි නාට්‍යවලටයි. එතකොට අන්තිමේට මම ජාතික රූපවාහිනියේ ලොකුම බස් එක දිව්වේ මම. ඒ කියන්නේ මම ඒකේ රියදුරු මහත්තයෙක් හිටියා පීටිසේ කියලා. එයා මට මාස 7ක් 8ක පුරදී රිටර්න් වුණාට පස්සේ ඒ ලොකු බස් එක ප්‍රෝග්‍රෑම් වලට අරන් ගියේ මම. එතකොට ඒක අරන් ගියා මේ මේ අනුරාධපුරේ. එතකොට මැච් වලට ගෙන යනවා. එතකොට මේ කතරගම මේ තිස්ස මහරාමේ අඹලිපිටියේ අන්තිමේට මං මට යන්න තිබ්බේ 2017 7 මේ 9 මාසේ 13 මම ඒක ගිහිල්ලා ආවා මින්නේඩියේ කැම්ප් එකේ මේ රේස් එකක් තිබුණා වාහන ක්‍රොස් සුපර් ක්‍රොස් ඒ රේස් එකට ගිහිල්ලා ගෙනල්ලා දැම්මා. ඉතින් මම මට කනගාටුයි කියන්න උනත් මේ මගේ බබාලා 3 ඉන්නවා හොඳට ඉගෙනගෙන ඉන්නේ. මගේ ලොකු පුතා ධර්මරාජ ඉගෙන ගත්තා. එතකොට හිටියේ එකට සභාපති වුණා මේ කොංගහග මහත්තයා. ඉතින් එයාට මම පැහැදිලිව ගිහිල්ලා ලියුම් දුන්නා. ලාන්තාවේ තම මහත්තුරු කිව්වා මෙන්න මෙහෙමයි මේ ප්‍රේමරන්දගේ පුතෙක් ගන්න කියලා.
ඉතින් මගේ දෙවෙනි පුතත් මේ ඉගෙනගෙන හිටියා දුවත් ඉගෙන හිටියා ඉතින් මට ගොඩාක් මේ මේ දුකක් ඇති වුණා සංස්ථාවේ ආවත් ඉතින් මගේ මට මම සංස්ථාවේ අවුරුදු 35ක් වැඩ කළා මගේ පුතෙක් දැම්මනම් මට හරි ආඩම්බරයක් කියලා සංස්ථාවට මට හිතුණා ඉතින් ඒ එවකට හිටපු ඒ සභාපතිතුමා මාලා මගේ ළමයෙක් ගත්තේ නැහැ ඉතින් මට කනගාටුවෙන් කියන්න තියෙන්නේ ඒකයි ඉතින් මට වෙන මං හරි ආඩම්බරයෙන් වැඩ කළා සංස්ථාවේ ඉතින් මං එනකොටත් මට තෑගි භෝග රැහෙන්න සංස්ථාවේ පිරිනැමුවා ඉතින් ඕක තමයි මගේ සංස්ථාවේ ජීවිතේ කාලේ තිබේ ඔබ ඒ විතරක් නෙමෙයි ඔබ යුද වාර්තා කරන්නේ නියලුන රූපවාහිනී කණ්ඩායම සඳහා ප්‍රවාහන පාසුකම් සලසන්නේ ප්‍රවාහන පාසුකම් මම අවුරුද්ද සැලසුවා අමල් සමන්ත මහත්තයත් එක්ක මම හිටියේ ගිහිල්ලා මේ කොහෙද මම හිටියේ චැලේ චැලේ වල හිටියා එතකොට ඒකේ හිටියේ 55 ෆිගර් දෙකේ තමයි අපි හිටියේ ඒකේ හිටියේ මේ ප්‍රසන්න සිල්වා සර් කියලා තමයි ඒකේ ලොක්කා හිටියේ ඉතින් ඒ ඒ තැනත් මම අමල් මහත්තයත් එක්ක අවුරුද්දකට වැඩිය ඒකලා ඊට පස්සේ ඔය අධිවේගී මාර්ගයේ සම්පූර්ණ අධිවේගී මාර්ගයේ ඒ පිවිසුම් වැඩකට ගා මේ ඔතන කොට්ටාවේ ඉඳන් මේ ගාල්ලට යනකම් මාතරට යනකම් ඒ ඒ ඒ වටත් සහයෝගයේ සම්පූර්ණ වහන සහයෝගය දුන්නේ මම තමයි ජාතික රූපවාහිනී 80 දශකයේ වන විට විතරම් වාහන තිබෙන නැති වෙති වාහනේ 80 ගණන් වල අපි යනකොට තිබුණා අලුත්ම වාහන 10 6ක් ඇවිල්ලා තිබුණා ලක්සන් සනි ඒ වගේ තමයි අපිට ඉස්සලාම මේ ඒ වට තමයි අපිව ගත්තේ තිබුණා ලොකු ලොකු බස් එකක් තිබුණා උවි ඊට පස්සේ තිබුණා ඩොල්පින් වෑන් දෙක තුනක් ආයෙ තිබුණා පාගෝ වෑන් හතරක් විතර ඔය ඩයිඅතු ජීප් දෙකක් තිබුණා ඊට පස්සේ කොහොම හරි වාහන 20ක් වගේ ඒ දවස්වල තිබුණා 82 වගේ ඒ අපි යන කාලේ දැන් නම් ඉතින් වාහන වාහන 50-60ක් තියෙනවා රේදුරු සංඛ්‍යාව කොච්චර ප්‍රමාණයක්ද රේදුරු සංඛ්‍යාව අපි යනකොට කොහොම හරි මම යනකොට හිටියේ රේදුරු 10 දෙනෙක් විතර 10 දෙනෙක් ඔව් දැන් එන්න අපි එන්න මම එන්න 80 ඔය මම 2017 එනකොට මගේ සේවිස් සංඛ්‍ය 260 දැනට කොහොම හරි රේදුරු මහතුන් 45ක් විතර ඉන්නවා දැන් වාහන කොහොම හරි 30ක් 40ක් තියෙනවා එතකොට ලොකු බස් එකක් ලොකුම බස් එක ජපානයෙන් දුන්නා දෙවෙනි බස් එකක් ජපානයෙන් ආදලා තියෙනවා දැන් බස් දෙකකුත් තියෙනවා ජාතික රූපවාහිනියට එහෙනම් බොහොම ස්තුතියි ඔබතුමාට අපිත් එක්ක මේ සාකච්ඡාවට එක්හසු වුණාට එහෙනම් දීර්ඝාෂ ලැබේවා ආයිබෝන් ආයිබෝන් දීර්ඝාෂ ලැබේවා